ලෑස්තිච් වෙලාවේ අපි ලෑස්ති වුණා කවුද මේ නිලධාරී මණ්ඩලය කියලා තෝරගන්න. ඒ තෝරගත්තේ අපි විතරනේ කියලා තුන්දෙනේ. ඒ තමයි අපේ 31 වසරක සේවා අභිමාන උපහාරවලුයි අවසානයේ දක්වා යන මොහොතේ ගොමත් ගෞරවණීය තුමාට නාමිරවා මේ උත්සව සභාවේ ස්තුති කතාව කරන්න පදමෙම සදා වන්දනීය වූ පූජ්‍යපාද කාතුරුව සම්බුද්ධාලෝක විහාරස්ථානවල වැඩසිටින විහාරවාසී ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමින් වහන්සේලාට මාගේ ගෞරවපනාම ස්තුතිය මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම් තුමිය රැඳී සිටින ඔයගම සහකාර ලේකම් තුමිය සහභාගී වුණා. ඒ වගේම හිටපු ප්‍රාදේශීය ලේකම් තුමා එජේ කරාරන්ද මැතිතුමත් අපිත් එක්කම මේ වෙනකම්ම එකතු වෙලා ඉන්නවා. එතුමාටත් බොහෝ සෙයින් ස්තුතියන්ත වෙනවා. ඒ වගේම පානදුර සහකාර පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහත්මයාට කහතුරු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා සහ ප්‍රජා අංශයේ ස්ථානාධිපතිතුමා අපිත් එක්ක රැඳී සිටියා මේ වෙනකන්. එතුමාටත් ස්තුතියන්ත වෙනවා. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම ගාම් නිලධාරී මහත්ම මහත්මීන්ටත් ස්තුතිවන්ත වෙනවා. කහතුරු ප්‍රදේශයේ තියෙන සියලුම සේච්ඡා සමිතිවල සහභාගීතුන් සහ සමාජිකයන් ඇතුළු සියලු දෙනාටම මෙම අවස්ථාවට සම්බන්ධ වූ ආරාධනා මුත්තන් ඇතුළු සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. සෙවනාලි එකමුතු කාන්තා සමිතිය, ප්‍රගතිවිනය සුබසාධක සමිතිය, ජයප්‍රදේශයේ සුබසාධක සමිතිය, කහතුඩුව නැගෙනීර ප්‍රජා මණ්ඩලය, ප්‍රගතිමාවත සුවඳ කැල එකතුව තමයි මේ සියලුම සේච්ඡා සමිතිවලට මාගේ ගෞරවනීය ප්‍රණාමය සහ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ශ්‍රී සුමන ධර්මායතනයේ මේ අවස්ථාවට අපිට හිටපාසුකම් ලබා දුන්න ගෞරව විහාරාධිපති ස්වාමීන් වහන්සේ හෝමල්පේ සුමනානන්ද ස්වාමීන් වහන්සේ සහ එහි වැඩසන විහාරවාසී අම්බලංගොඩ සිරිනන්ද ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසන උපදෙස් ඇතුව මේ විදියට මේ කටයුත්ත කරන්නට අපිට සහයෝගය ලබා දුන්නා. මම හිතන්නේ මේ මෑතක මේ ප්‍රදේශයේ ඉදිවෙච්ච රමණීය විහාරස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන් අඩි 72ක් උද චෛත්‍ය රාජාන් වහන්සේ කෙනෙක් වැඩ සිටින මේ පිම්බිම මම හිතන්නේ ඉතාම ඉක්මනින්ම එය මම හිතන්නේ සම්බුත් සාසනයට අත්‍යවශ්‍යම කරුණක් බවට පත් වුණා. මේ ප්‍රදේශයේ ජනතාවට වැඳුම් පුදුම් කරන්නට පුළුවන් තෝතැන්නක් බවට පත්වීම පිළිබඳව තමයි අපි සතුටට පත්වන්නේ. ඒ වගේම අද මේ උපහාර උත්සවයේදී විශ්‍රාමික සාමිනිසුරු ගාමිණී විතාන මහත්මගේ නම මම ප්‍රථම වතාවට කිව්වේ විශ්‍රාමික කියලා. ඉතින් අපිත් එක්ක 2001 ප්‍රගති ක්‍රීඩා සමාජයේ ආරම්භ කාලයේ සභාපතිවරයෙක් අනුශාසකවරයෙක් දැනට ගිනු පරිශක වශයෙන් කටයුතු කළා. ගම තුල 30 වසරක් පුරාවටම කළා වගේම කහතුරු නැගෙනහිර ප්‍රදේශයට අමිල මෙහෙවරක් කළා ඔහු හිටපු කාලය තුල. ඒ වගේම මම පොඩි කාලේ දන්නේ ඉඳන් ගාම නිලධාරියෝ තමයි සිරිසේන විතාන. ඒතුමත් මේ අවස්ථාවට සහභාගීලා තිනවා. අපි පොඩි කාලේ දැක්ක ගාම නිලධාරි මහත්මයා තමයි සිරිසේන විතාන මැතුමා. එතුමත් ඉන්නවා. එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. වගේම නිදුක් නිරෝගී සුවය ඔබතුමාට අපි නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊළඟට අපිට පත් වුණා සුනිල් වීරසිරි මහත්මයා. එතුමත් කහතුරු නැගිනීර ගාම සේවා වසමේ වැඩ කටයුතු කළා. ඉන්න අනුතර තමයි ගාමිණී විතාන මහත්මයා අපේ මේ වසමේ මේ ඉදිරිය වැඩ කටයුතු. ඊළඟට ඔන්න තවත් බලාපොරොත්තුවක් අපිට තියෙනවා. ලලනී නිරංජලා මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා ඊළඟට කහතුරු නැගිනීර. ඉතින් කියන්න සතුරුයි කහතුරු නැගිනීර කියන්නේ කරන්න බැරි අමාරු ප්‍රදේශයක් නෙවෙයි. බොහොම සාමකාමී පිරිසක් ඉන්න පුංචි ගැටලු තියෙනවා. ඒ ටිකත් විසඳගෙන අපි ඉදිරියට කටයුතු කරගෙන යමු අපේ ලලනී මහත්මියත් එක්කම ගාමිණී නිලධාරිතුමියත් එක්කම. ඉතින් තවත් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම ජනක මදුරාත් පෙරම මහත්මයා කහතුරු දකුණ සාමිනිසුරු ජනක මදුරාත් පෙරම මහත්මයා තමයි මේ කිසියලම ගාමිණී නිලධාරීන්ට දැනුවත් කළා ඒ කටයුත්ත කළේ. ඒකම මට පෞද්ගලික ආරාධනා කළා ස්තුති කතාවට 2001 ප්‍රගති ක්‍රීඩා සමාජයේ වර්තමාන සභා විදුරන්දර අපේ සිසිර ධර්මප්‍රිය මහත්මයා එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට මේ අවස්ථාවට ආරාධනා කළ මගේ මට වේදිකාවල නිතර හමු වෙන මගේ මිත්‍රයා තමයි කමල් චන්සිරි මාත්මයා එතුමටත් ස්තුතිවන්ත වෙනවා. එසේනම් පිළිග මේ ස්තුති කතාව නිමවටපත් කරන්නයි මගේ සූදානම.
ඉතින් ගාමිණී විතාන මැතිතුමනි ඔබ කළ සේවය අපමණයි අපි අගය කරනවා. නමුත් ඉදිරියට කරන්න බොහෝ දේ තිබෙන නිසා ඔබ 2001 ප්‍රගති ක්‍රීඩා සමාජයේ ගිණුම් පරීක්ෂක වශයෙන් කටයුතු කරනවා. ඉදිරියටත් මෙවැනි කරන්නට ඔබට ඉඩ පස්තාව තිබෙනා වගේම දරු දෙදෙනාම තුන් දෙනාමත් තාමත් අධ්‍යාපනය ලබන වයසේ පසුවන්නේ පුංචි දියණිය 3 වසරේ ඉන්නේ තව අවුරුදු දෙකකින් ශිෂ්‍යත් විභාගයට මුණ දෙනවා. මම හිතන්නේ ඔබට මේ විවේක කාලය තුල එම කටයුත්තට දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වේවා. ඔබේ ඉදිරි කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වේවා. ඔබට චිරන් ජයතු. ඔබතුමා චිරාත් කාලයක් වෙහෙන් නැජ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මට මතක් වෙනවා අපේ රටේ හිටිය කලාකෙතක් විසරද පණ්ඩිත අමරදේවන්ගේ පුංචි ගීතයක කොටසකින් මගේ ස්තුති කතාව නිමා කරන්නයි මම සිතා සිටින්නේ. සසර වසන තුරු නිවන් දකින තුරු හෙලකෙත රන් දෙනතේ යලි යලි උපදින්නට ඔබ අප සියලු දෙනාටම හේතු වේවා, හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඩ වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ස්තුති. සඳුට සඳ මැමිස නැත උපමා, හිරුට හිරු මැමිස නැත උපමා, සොයා කුමට වෙහෙසෙනු උපමා, ඔබට ඔබ මැමිස නැත උපමා, ඔබට ඔබ මැමිස නැත උපමා. දුක්ගිනි සිත තුල නැගෙනවිත ඉන් ලොව ගනඳුරු නිව්ව හැටි, අපේ මගද ඒ එලියෙන් එලිකර අපට මඟ කියා දුන්නු හැටි, ඔබගෙනි හඳුනාගත්තේ අප හැම කිසි දින දැක නැති සලස්වති, කිසි දින දැක නැති සලස්වති.